ණය ගැන කතා කරද්දී එයාගේ ආදායම ගැන කතා කරන්නම අවශ්‍යයි. ඒ නිසා තමයි යම්කිසි පුද්ගලයෙක් ණයක් ගන්න බැංකුවකට යනකොට බැංකුව අහන්නේ ආදායම කොච්චරද කියලා. ඉතින් ඒ නිසාම තමයි අපි ආදායම රැක ගන්නට අවශ්‍යයි. ඒත් එක්කම ණය ප්‍රමාණය වැඩි වෙනවා නම් ආදායම වැඩි කර ගන්නට ඕනේ. ඒත් එක්කම ණය ගනිද්දී බලන්නට අවශ්‍යයි ණය ගැනීමේ ස්වභාවය මොකද කියලා. අවදානම කොච්චරද කියලා. මොකද පිටරට මුදලකින් අපි ණය ගන්නවා නම් එතනදී අවදානම වැඩි වෙනවා. මොකද අපිට ඩොලර් ගේන්න වෙනවා නම් ඒ ණය ගෙවීම සඳහා ඒ සඳහා අවදානමක් තියෙනවා. පොලි අනුපාතයත් එතන බලපාන තවත් කරුණක්. ඉතින් ඒ නිසා අපි ණය දේශ බැලුවොත් ශ්‍රී ලංකාවේ ණය දේශ බැලුවොත් ශ්‍රී ලංකාවේ ණය බරතාවය තිබුණේ 2014 අග වෙනකොට 72%ක් හැටියට. 2005 දී 91%ක් වගේ තිබුණාට 2014 වෙනකොට මේ ඔක්කොම ව්‍යාපෘති කරලා යුද්ධෙකුත් කරලා ණය බරතාවය තිබුණේ 71%ක් පමණයි. ඊට පස්සේ අවුරුදු පහ තුළදී ණය බරතාවය 89% දක්වා වැඩි වුණා. වැඩිවීමේ විතරක් නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. ඒ වැඩි වෙනකොට ඩොලර් වලින් ගත්ත ණය ප්‍රමාණය දැවැන්ත ලෙස වැඩි වුණා. ඒ හරහා අවදානම වැඩි වුණා. ඩොලර් වලින් ණය නැවත ගෙවීම ප්‍රශ්නයක් වුණා. ඉතින් එතනදී 65%කින් ඩොලර් ණය වැඩි වුණා ඒ අවුරුදු පහ තුළදී පමණක්. එක මාස 15ක කාලයක් තිබුණා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හරහා ඩොලර් බිලියන් 6.9ක් ගත්තා. ඉතින් ඒ නිසා අපේ ණය ස්වභාවය වෙනස් වුණා. ඉතින් ඒකත් අපේ ණය බරතාවයට බලපාපු ඉතාමත් වැදගත් කරුණක්. ඉතින් මේ කරුණුත් එක්ක අපේ රටට සිදු වුණේ කොවිඩ් වසංගතය ඇවිල්ලා ඒත් එක්කම අපේ රටට එන ටුවරිසම් එක අඩු වෙනකොට ඒ ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. ඒ වුණත් යම් ආකාරයකට වෙන වෙන පැතිවිලින් ණය මුදල් හොයාගෙන මේ ණය පියවගෙන ගියා තමයි. ඒ වුණත් අපිට ඒ අවදානම ඇති කරුවේ කවුද කියලා හොයන්නට ඕන. අද සමහරක් අය කියනවා මේ ණය ගෙවීම බැරිුණේ විවිධ පුද්ගලයන්ගේ විශේෂයෙන්ම 2019 පසු ආපු පුද්ගලයන්ගේ ප්‍රශ්න නිසා කියලා. එහෙම නෙමෙයි. මේ ණය බරතාවය වැඩි වුණේ කාලෙදි කියලා බලන්න ඕනේ. ඒක අපි හරි විග්‍රහයක් කෙරුවොතින් එතනදී පෙනී යනවා ණය වැඩි වුණේ 2015 සිට 2019 කාලය තුළදී ඩොලර් වලින් ණය ගත්තෙත් ඒ කාලය තුළදී. ඉතින් මේ ප්‍රශ්නේ මතුවෙන්නට මූලික හේතුවක් තමයි අන්නේ ඒක. සාමාන්‍යයෙන් අපි ගමේ අහලා තියෙන කතාවක් තමයි යම්කිසි කැටකපන්නෙක් කැට කපලා පැනලා දුවනකොට අනිත් ඇට හොරා හොරා කියාගෙන යනවා. මෙතනදීත් අපි දකිනවා මේ අර්බුදයට මූලික වෙච්ච අය අද කෑ ගගා යනවා හොරෙක් හොරෙක් කියලා වෙන අයට ඇඟිලි දික් කරගෙන.